සහකරවෙක් සාකාරයක් සොයිනවාද. අපගේ දස්ගනි යෝජනා අතුරින් මිනිත්තු කීපයක් තුළ සොයා දෙන්නම්. කුළගතර මංගල සේවය එකින් ආණ්ඩු ජනතාවට නොකයාකිව්වා පුළුවන්න්නම් බේරිියල්ල නැත්තම් මැරියල්ලා කිය. දැන් කිසිද සෞඛ්‍ය මාර්ගෝපදේශකින් තොරව පාසලිෘර්ත කරන්න අද ජල්පිරි ඇමතිවරයා නිවේදනය කරනවා එක පැත්තකින් තවම ආණ්ඩුව වහගනින්වා එක. ඩක් නිුවංගොට පොකුරයි මාලුකඩ් මාල්ළුමාකටතගේ පොකුරයි කියලා. නමුත් ඒ පොකුරු දෙකට අයිති නොවන හාරසියකට අයිති රෝගීන් සංකියාවක් සිටින බව සෞඛ්‍යන්සම මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. එවගේ අපි දන්න විදිහට වාර්තාාවන මරණ නිලවශයෙන් ප්‍රකාශප පත්යෙන්නේෙ මැරලදවස් තුනක් කතරග්‍යාට පස්සේ. අපි බොහොම දන්න තොරතුරුත් එෙක්ක මේ කියන්නේ. මෙවැනි තත්වයක් යතතේ පාසල් ආරම්භ කරනවයි කියන කාරණාව. ඉතාමත්ම ගැටලු සහගතයි. මොකද ආණ්ඩුව කොරෝනා මර්ධනය කිරීම පිළිබඳව මේ වෙන තුරුත්. මේ මොහොත වෙනුත්තු. අවිද්‍යාත්මක කරුණුකාරණා පස්සේ ගමන් කරනවා විනා. මේකට විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරනවා සහ ඒවාස ජනතාව රට අනුගත කරනවා අපිට දකිනට ලැබෙන්නේ තාමත්ම අල්ප වශී. තවටික දවසිකින්. මේක පාසල් ආරම්භ වෙලා මේ රටේ හදවත බඳු අනාගත පරම්පරාව ශිෂෂ ප්‍රජාවගේ ජීවිත අනතුරට ලක්වීමේ අවධානමට ලක්වෙනකොට ජනාධිපතිවරයා අධ්‍යාපනමතිවරයා විල්ල මාධ්‍යරැකිව ොත්හයම ළමයින්ගේ තියෙන නොසරැකිලිමත්භාවේ නිසා මෙවැනි අනතුරක් සිද්ධ වඋයි කියලා. ඒවට අනේ අපොයි කියල වැඩක් නෑ. එනිසා අපි කියනවා. ල් රම්ම කල තුයි නමතේ පි තින්වා ගරුවරු විදහල්පතිවරු හැතට ෘුතේ සමයක්ක් විියට. ඇබයි. ඒ පාසල් ආරම්භ කලයින් පස්සේ. කොහොමද පාසේ ආපනසාලාටික නඩත්තු කරගන්නේ පවත්තාගෙනන්න කොහොමද. සමාජ දුරස්තභාාවය වැඩිහිටියන් තුළ පවත්තාගන්න පුළුවන්. මේ අවුදු එකොලහ දොළ හයවසර කියන්න අවරුදු එක කොළහයි. එකොළහයි දොලාහයි ද තහතුනේ දරුවන් තුල මේ පන්තියක් ඇතුළේ ළමයි හතලිය හතලිස් පාහ පනහා. ජාතික පාසල් ලමයි පණාඉන්නවා. පන්තිවොල මේ කාමරය ඇතුළේ. පදෙශපත්‍රිකාවක් එනවා අමාත්‍යන් සොල මේ දුරස්ථභා මී්‍රීන්තියයාන කළ පන්තියේ මේ විස්් විස පන්තිකාමරයක් ඇතුළේ ළමයි පනාක් මීත්‍රය මීත්‍රතියන්න්න බැ මේ වැනි ප්‍රයෝගික ගැටලු රශියයක් තියෙද්දිී. ඒවාට විසඳුම් ඉදිරිපත් කරන්නේ නැතුව අධූරදර්ශී තීරණ ගැනීම රටක් හැටියට විශාල කේදවාචකයකට මුලපිරීමක් හැටියට අපි දකිනවා. අපි මේ වෙලාවේ නියමං හෝ අනියමින් කොහෙත්ම පාසල් වසාතබීම හොඳයි කියල කියන තයාමාර්ගයට අනුව අනමතවෙන්නන්න හැ. අපි කියන්නේ ඊට සුදුසු පරිසරයක් සකස් කළ යතුයි කියන කාරණාව. දැම් පහුගිය කාලේ ඉතා විශාල් මාර්ගෝප්‍රදේශ සංග්‍රහයක් එක්ක පාසල් ආරම්භ කරන්නට කටයතු ජෙදෙව්වා. නමුත් ඒ කියලතියන දේවල් කරන්න එකක පාසල්වලට මුදල්ලබුණ තාමත්ම අල්ප වශයෙන් ප්‍රතිපාද දුන්නේ. ඒේ ්‍රා පේ පාසල් වවලට මුදල් යවා. ඕන තරන් අත්ස්ෝධන ස්ථාන සකස් කරන්න ඒ අත්ස්ෝධන පිරිසිදු කිරීමේ ද්‍රව්‍යගන්න විසබීජ හරණය කරගන්න මේ ජාතික පාසල්වලට ඕන තරන් තියනවා. මේ පලාාතුවල තියන දුප්පත් පලාාත් පාසල්වොලට අඩුමගානි විසබීජ හරණය කරගන්න සේවකේ පත්නැති පාසල් තමයි මේරටේ පාසල් දහදහකින් බෞතරයක් පාසල් බවට පත්තුලති. සුළු සේවකේක් පත්නෑ මුරකරුවෙක් නෑම මේ පාසල් වවලට. ඔ මෙන්න මේ වාතාවරණයක් ඇතුලේ අයික සාධිතයෙක් මෙවැනි පරිසරයක් පසුබිමක් තුළට ගියොත්. දහස් සංඛ්‍යාත ශිශෂ්‍ය ප්‍රජාවක්ගේ ජීවිත අනතුරට ලක් වෙනවා. අනතුරේ හෙලනවා. මෙබඳු අනතුරුදායක භයානක තිීන්දුවක් ආණ්ඩුව දුරදිග නොබලා අරන්තියනවයි කියන කාරණාව අකමැත්තෙන්වත් මේ මොහොතේදී ප්‍රකාශ කරන්නට ඕනි. එනිසා ත්‍රථේතියන කොළඹතියන ජාතික පාසල්තිික බලලා ඒකේ අයිකල්ලා තියෙන අත්ෂෝධන. සිීතිික දිහාබල්ල ඒවාගේ විසබීධාරණය කරන ක්‍රමවේදයෙන් දියාාබල්ල ඒවා විතරක් මාධ්‍යියෙන් පෙන්නල මේ බස්නායර පලාතමතියන පලා දුප්පත් පාසල් වලටත් තේවිදියටටම හැසිරෙන්ඩ කියවනං ඒක මේ අයවයටත් වඩා විහිළුවක් මේ ආණ්ඩුව කරන්න. එ නිසා මහාචාරවර කැමතිවර අයින්නෙත් මහාචරවරේ මත්‍යන්සේ ලේකම් වෙලායිඉන්නත් නිසාම අධ්‍යාන ේත්‍ර පිළිබවු මට වඩ සංවේදී විය යුතුයි. තියෙන ප්‍රධාන පාසලක් ද බල්ලා න ම් ප්‍රධාන ගරය තියෙන ප්‍රධාන පාසල්ික බල්ලා ඒවාගේ පහසුවන්ටික බල්ලා මේවා தීந்து தීරණ ගන්නවනං මේ අණ්ඩුව අසමත්த்துනා වගේම මේ තිීදු தීරණත් අසමත් කියෙනක තමයි අපට කියන්නती.